තෙරුවන් සරණයි. මගේ යාළුව සියලුම දෙනාට සුබ දවසක්. මගේ යාළුවනේ මම මේ වීඩියෝ එක කතා කරන්න අදහස් කරේ මේ ජොර්දන් එම්බසිය ගැන. ජොර්දන් එම්බසියට මම මේ ඉන්නේ ජොර්දන් රටේ. මම කතා කරා මේ උදේ දවසක, දැන් වැඩි කාලයක් නෑ, දැන් සති දෙකක් විතර කතා කරලා මම කතා කරේ තානාධිපතිතුමාට පහලින් ඉන්න දෙවෙනි කෙනාට. කතා කරලා මම එයාට විස්තරය කිව්වහම මට මේ ගෙදර ගොඩක් ප්‍රශ්නයක් තියෙනවා සර්. මට ඒ ප්‍රශ්න විසඳලා දෙන්න පුළුවන්ද? මේ කොහොමද මොකද්ද ගන්න එකට පියවර කියලා. ඊට පස්සේ මෙයා කිව්වා, හරි මං ඔයාට දරුවෝ තව පැය භාගකින් මං ඔයාට කතා කරන්නම්. ඔයාගේ මොබයිල් නම්බර් එක තියෙනවනේ, මං තව පැය භාගකින් මං ඔයාට කතා කරන්නම් කියලා. තාම වෙනතුරු පැය භාගයක් යාළට ගිහිල්ලා නැහැ. තව වෙනතුරු ඒ කතා කරපු කෙනා උන්නද මැරුණද කියලා තාම කිසිම කතා කරුවේ නැහැ. මොබයිල් නම්බර් උන්නද මැරුණද කියලා බලන්නවත් මෙයාලා කතා කරේ නැහැ. බැරි වෙලාවත් මේ ගෙදර ඊට වැඩි ලොකු ප්‍රශ්නයක් වුණා නම් මෙයාලා බැරි වෙලාවත් මට ගහලා මැරුවා නම් ඒත් මෙයාලා එච්චරයිනේ. සමහර විට මම එම්බසියට ගියා නම් ඒත් එච්චරයිනේ. මෙයාලා ගන්නේ මේ මිනිසුන්ගේ පැත්තනේ. ඇයි අප මේ ශ්‍රී ලාංකික කාන්තාවන් විදේශගත වෙලා ඉන්නේ? ශ්‍රී ලාංකික කාන්තාවන්ට එම්බසියක් පිහිට වෙන්නේ නැත්නම්, ඒජෙන්සියක් පිහිට වෙන්නේ නැත්නම් කවුද පිහිට වෙන්නේ? ඉන්නේ පිහිට වෙන්නේ ඉන්නේ අර කුවෙට්, මේ කුවෙට් එකේ ඉන්න දිනේ සහෝදරයයි, මේ බහරෙන් වලින් සුරංග සහෝදරය විතරයි. ඇයි එහෙම කරන්නේ? ඒගොල්ලොත් දන්න දේවල් විතරයි. එයාලට කතා කරලා කිව්වොත් මෙහෙම දෙයක් මට තියෙනවා, මට මේ ප්‍රශ්නේ විසඳ දෙන්න මල්ලි කියලා කිව්වොත් එයාලා විසඳ දෙනවා. බැරි වෙලාවත් එයාලට අපිට කියන්න ක්‍රමයක් තිබුණ නැත්තම් එතකොට මේ කවුද විසඳන්නේ? එම්බසි විසඳන්නෙත් නෑ. මේ එම්බසි විසඳන්නෙම නෑනේ කොහොමත් මේ කාන්තාවන්ට මැද පෙරදිගෙන. මම කියන්නේ ජොර්දන් රටේ ඉන්න ජොර්දන් රටේ තියෙන එම්බසියට විතරක් නෙවෙයි, හැම මැද පෙරදිගම තියෙන එම්බසි වලට මම කරුණාවෙන් ඉල්ලා සිටිනවා. ඒ වැඩ කරන එම්බසි වල ඉන්න නිලධාරීන්ට මේ මැද පෙරදිග විදේශගත වෙලා ඉන්න අපේ ශ්‍රී ලාංකික කාන්තාවක් හෝ මේ සහෝදරයෙකුට හෝ මොකක් හරි කරදරයක් වෙලා තියෙනවා නම් ඒවට පිහිට වෙන්න. ඇයි ඔයාලට පිහිට වෙන්න බැරි? ඇයි ඔයාලා ඒවට මේ බැගහැපැත්තුව වැඩ කරන්නේ නැත්තේ? ඔයාලා ওই ඉඳගෙන ඉන්න පුටුවේ වැඩක් නැහැනේ. ඇයි ඔයාලා ওই පුටුවල වාඩි වෙලා මේ රාජකාරී නිෂ්ඨාවට ඉෂ්ට කරන්නේ නැත්තේ? මම අතිගරු ජනාධිපතිතුමාගේ මෛත්‍රීපාල සිරිසේන ඉල්ලා සිටිනවා මේ වගේ නිලධාරීන් අයින් කරන්න කියලා මේ එම්බසි වල ඉන්න. හොඳ නිලධාරි මේගොල්ලොන්ට මේගොල්ලොන්ට මේ කාන්තාවන්ගේ විශේෂගත වෙලා ඉන්න අසරණ කාන්තාවන්ට පිහිට වෙන්න බැරි නම් ඒ ප්‍රශ්නවලට උදව් කරන්න බැරි නම් ඒ නිලධාරි අයින් කරන්න කියලා. ඇයි එහෙම කරන්නේ? මම කතා කරලා මට විස්තරේ මෙහෙමයි, ප්‍රශ්නේ මෙහෙමයි, මේ ගෙදර මේ කට්ටිය ගියාට පස්සේ මම හොරෙන් ගත්තේ, මට ගන්න ක්‍රමයක් තිබුණේම නැහැ. ඉතින් ඒ අරගෙන මේ ගත්ත වේ ටිකට මට කිව්වනේ මම ඔයාට ප්‍රබාලකින් කතා කරන්න තාම නැහැ. හැම එම්බසියකටම මම කියනවා, හැම එම්බසියකටම මම කියනවා මේ වගේ කරන්න එපා කියලා. මේ ජොර්දන් එම්බසියටත් මේ හැම රටකම තියෙන එම්බසියටත් මම කියනවා මේ වගේව කරන්න එපා කියලා. ඇයි එහෙම කරන්නේ? ඇයි ඔයාලා ඒ වගේ දේවල් කරන්නේ? ඔයාලගේ එම්බසි වල තියෙනවනේ, දැන් අපි ආව අපේ විදේශගත වෙලා ඉන්න කාන්තාවන්ගේ විස්තර තියෙනවනේ. ඉතින් ඒ විස්තර හොයලා බලලා ඔයාලට ඒකට තීරණයක් ගන්න පුළුවන්නේ. ඇයි ඔයාලා ඒවට තීරණයක් ගන්න නැත්තේ? ඔයාලා මේ ජොර්දන් වල මේ මුස්ලිම් රටක ඉන්නවා කියලාද? ඇයි එහෙම කරන්න එපා? එහෙම මේ අපේ අසරණ කාන්තාවන්ට පිහිට වෙන්න තමයි එම්බසි තියෙන්නේ, ඒජන්සි තියෙන්නේ. ඒ එන ඒජන්සිය තියෙන්නේ, එම්බසිය තියෙන්නේ. ඇයි පිහිට වෙන්නේ නැත්තේ? ඒකනේ මේ කොච්චර මේ මිනිස්සු මේ ඒකනේ මේ ගෙවල් වල වැඩකාරයොන්ට මේ ප්‍රශ්න දාන්නේ කාන්තාවන්ට. එම්බසි බලන්නේ නැහැ, ඒජන්සි බලන්නේ නැහැ. ඉතින් එහෙම කරන්න එපා ඔයාලා. නැවතත් මම ඒ කතා කරපු නම්බරෙත් මගේ ගහව තියෙනවා. මම මේ කතා කරපු නම්බරෙත් මම ඔයාලට දෙන්නම්. මේ වෙලාවේ මට ගණ්ඩ වෙලාවක් නැහැ. මම අරගෙන ඔයාලට මම මේ නම්බරේ නැවත වීඩියෝ එකක් දාලා මම ඔයාලට මේ නම්බරේ කියන්නේ මේ අහවල් නම්බරෙන් මම කතා කරේ. මෙන්න නම්බරේ මම මේ නම්බරේ තියෙනවා කියලා. මම එයාට කතා කරපු රෙකෝඩ් එකත් මගේ ගාව තියෙනවා. ඒ මගේ ෆෝන් එකේ ඔටෝ රෙකෝඩ් වෙනවා. දැන් මේ දවස්වල රෙකෝඩ් එක ගණ්ඩා මාරුයි. මේ ඉන්ටර්නෙට් එක නැහැ. මෙයාලා මගේ වයිෆයි එක අයින් කරලා තියෙන්නේ. මගේ ෆෝන් එකේ දැන් වයිෆයි එක නැහැ. මේ ඉතින් ඒ නිසා මම නැවතත් අතිගරු ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා මේ විදේශගත වෙලා කාන්තාවක් හෝ සහෝදරයෙක් කතා කරොත් ඒ කාන්තාවන්ට පිහිට වෙන්න කියන්න කියලා මේ එම්බසි. ඇයි එහෙම කරන්නේ? නැත්තම් ඒවා පිහිට වෙන්න බැරි නම් ඒ එම්බසි ඒ නිලධාරි අයින් කරලා වෙන නිලධාරි ටික පත් කරන්න. හැම එම්බසියටම ජොර්දන් එකට විතරක් නෙවෙයි මේ මට වෙච්ච දෙයක්. තව කාන්තාවෝ කී දෙනෙකුට මෙහෙම කරලා ඇද්ද මේ එම්බසි? ඇයි එහෙම කරන්නේ? මේ ප්‍රශ්නේ මේ විසඳගන්න බල මේ ළඟ තියෙන්නේ. මේ ගොඩා එච්චර දුර නෙමෙයි, මේ මගේ ගේ අල්ලපු විනාඩි 10ක් විතර යන්න තියෙන්නේ එම්බසියටත්.
මං යාලට කිව්වා මම මේ අහවල් තැන ඉන්නේ කියලා. ඊට පස්සේ කියනවා ඔයා නම් ගොඩක් ළඟට ඉන්නේ, මේ ඔයාගේ පස්සේ මම විසඳ දෙන්නම්. තව ටිකකින් තව පැය භාගකින් කතා කරන්න, තව පැය භාගෙ ගිහිල්ලා නැහැ මෙයාලට කතා කරන්න ෆෝන් එකට. දෙයියනේ ෆෝන් නම්බරේ තියෙනවනේ යකෝ, කතා කරලා බලහල්ලකො මේ වැඩකාරී මේ කතා කරපු කාන්තාව ඉන්නවද මැරුණද කියලාවත්. ඇයි ඒවට ගාණක් නැත්තේ? උන්ට පඩි විතරද ගන්න පුළුවන්? පඩි විතර නෙවෙයි උන්ට ගන්න පුළුවන්. උන්ට මේ රාජකාරියේ පඩි ගන්නවා වගේ මේ රාජකාරිය තිෂ්ඨ කරන්න ඕන කාන්තාවන්ගේ, මැද පෙරදිගේ ඉන්න ශ්‍රී ලාංකේය කාන්තාවන්ගේ. ඇයි එහෙම කරන්නේ? එහෙම කරන්න එපා කවදාවත්. එම්බසි වලින් මං ඉන්නේ ඉල්ලා සිටුවා නිලධාරින්ගේ. එහෙම කරන්න එපා. ඒ කාන්තාව කසරනුලා කතා කරපුවාම ඒ කාන්තාවට පිහිට වෙන්න, ඒව මගාරින්න එපා. ඒව කවදාවත් ඒවට මගාරින්න ඉඩ තියන්න එපා. ඒවා ඒ එතකොට ඒ කාන්තාවට, කාන්තාව ගොඩක් අසරණ වෙනවානේ. අර ගෙදරත් ප්‍රශ්න තියෙනවා, එම්බසියට කතා කරා, එම්බසියත් තීරණයක් ගන්නෙ නෑ. එතකොට ඒ කාන්තාව ගොඩක් අසරණ වෙනවානේ. විදේශගත වෙන කාන්තාව ගොඩක් අසරණ වෙනවානේ. අසරණතාවයට ගොඩක් පත් වෙනවා. ඇයි එහෙම කරන්නේ? මම අතිගරු ජනාධිපතිතුමාගෙන් නැවතත් ඉල්ලා සිටිනවා මේ වගේ මේ නිලධාරි අයින් කරලා හොඳ නිලධාරි පත් කරන්න කියලා මේ එම්බසි වලට. හැම රටකම ජොර්දන් රටේ විතරක් නෙවෙයි, හැම මැද පෙරදිගම තියෙන එම්බසි වලින් එම්බසි වලට හොඳ නිලධාරි ටිකක් පත් කරන්න කියලා. මගේ යාළුවෝ සියලුම දෙනාට තෙරුවන් සරණයි, ජේසු පිහිටයි.